අද මම කතා කරනවා කියලා කිව්වේ සේවාදායකයන් නේ. මොකක්ද මේ සේවාදායකයන් කියලා කියන්නේ? يعني ඉස්ලාම කතා කරමු සේවාදායකයන් කියන්නේ මොනවද කියලා. අපි දන්නවා අන්තර්ජාලය ගත්තහම නේද, අන්තර්ජාලය ගත්තහම මේ අන්තර්ජාලයේ හරිද, අන්තර්ජාලයේ අපිට ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා පරිකල්පක වර්ග. මොනවද පරිකල්පක වර්ග දෙක? එකක් තමයි සේවාලාභී පරිකල්පක, අනිත් එක තමයි සේවාදායක පරිකල්පක. ඒ කියන්නේ සේවාදායක පරිකල්පක කියන්නේ සේවාව ලබා දෙන පරිකල්පක. ඒ වගේම සේවාලාභී පරිකල්පක කියලා කියන්නේ සේවාව ලබා ගන්නා පරිකල්පක. ඉංග්‍රීසියෙන් කියනවා සේවාදායක පරිකල්පක කියන්නේ සර්වතු පිටස්. සර්වර්ස් කියලා කියන්නේ. එතකොට සේවාලාභී පරිකල්පක වැඩි කියනවා සේවාව ලබා ගන්නා. ක්ලයින්ට් කම්පියුටර්. එනම් මේ සර්වර් සහ ක්ලයින්ට් කියන දෙපිරිසට අතර දත්ත සම්ප්‍රේෂණයක් තමයි අපේ අන්තර්ජාලය කියන්නේ. අපි ඒකට කියනවා ක්ලයින්ට් සර්වර් ආකිටෙක්චර්. ක්ලයින්ට් සර්වර් ආකිටෙක්චර්. පැහැදිලිද? ඉතින් දැන් අපි බලන්නේ ක්ලයින්ට් ලා ගැන කතා කරලා වැඩ නේ. ක්ලයින්ට් ලා කියන එකේ පින් අප්පාච්චක පරිගණක විදිහේ. එහෙනම් අපි ඊළඟට කතා කරනවා සර්වර්ස් ගැන. සේවා දායක පරිගණක, සේවා අනුග්‍රාහකයන් කියලා. සේවා දායක පරිගණකයන්. ඉතින් මේ වගේ සේවාදායක පරිගණක ලෝකේ විවිධ කාර්යයන් වලට යොදා ගන්නවා. සමහරක් ඒවා වෙබ් පිටු ගබඩා කරගෙන තියාගෙන ඉන්නවා. සමහරක් ඒවා ඊමේල් පණිවිඩ ගබඩා කරගෙන තියාගෙන ඉන්නවා. සමහරක් ඒ වගේ මේ ඊමේල් පණිවිඩ වලට අමතරව වීඩියෝ ගබඩා කරගෙන තියාගෙන ඉන්නවා. සමහරක් ඒවා සෝෂල් මීඩියා විතරයි. ඉතින් විවිධ කටයුතු සඳහා මේ සේවාදායක පරිගණක යොදා ගන්නවා. ඒ අනුව අපිට පුළුවන් මේ ලෝකයේ තියෙන සියලුම සේවාදායක පරිගණක වර්ග වර්ග කරන්න. සේවාදායක පරිගණක වර්ග වර්ග කරන්න පුළුවන්. එහෙනම් අද අපි බලන්නේ මොන වගේ මේ සේවාදායක පරිගණක මේ වගේ කොහොමද ක්‍රියාකාරීත්වය කරන්නේ? කොහොමද මේවා අපි භාවිතයට ගන්න? මේ වගේ ක්‍රියාකාරීත්වයේ වැදගත් ලක්ෂණ මොනවද? මේ දේවල් ගැන කතා කරමු. සේවාදායක යන්ත්‍ර කියලා හඳුනා ගන්න. හරි, එහෙනම් අපි නෝට් එක ඉස්සෙල්ලම ලියාගන්න වාර්තාවක් ලියාගමු. විවිධ සේවාදායක යන්ත්‍ර. විවිධ සේවාදායක යන්ත්‍ර. විවිධ සේවාදායක යන්ත්‍ර නැත්නම් විවිධ සේවාදායක පරිගණක වර්ග. විවිධ සේවාදායක පරිගණක වර්ග. විවිධ සේවාදායක පරිගණක වර්ග. ඉතින් අපිට මේ වගේ විවිධ සේවාදායක පරිගණක ගන්න වර්ග කීපයක් තියෙනවා. හරිද? වර්ග කීපයක් තියෙනවා. අපි ඒවා එකින් එක හඳුනා ගන්න යමු. මම හයක් ගැන කතා කරනවා. පළවෙනි එක තමයි වෙබ් සේවාදායක තියෙනවා. වෙබ් සේවාදායක යන්ත්‍ර තියෙනවා. වෙබ් සර්වර්ස් කියලා කියනවා. ඊළඟට දෙවෙනි එක තමයි තැපැල් සේවාදායක යන්ත්‍ර තියෙනවා. තැපැල් සේවාදායක මේල් සර්වර්ස්. ඊට පස්සේ නියෝජන සේවාදායක තියෙනවා. ප්‍රොක්සි සර්වර්ස් ඊළඟට යෙදුම් සේවාදායක තියෙනවා. ඇප්ලිකේෂන් සර්වර්ස් තියෙනවා. ඒ වගේම විෂයනාම සේවාදායක තියෙනවා. DNS සර්වර්ස්. ඒ වගේම ගාතික සංග්‍රාහක වින්‍යාස නියමාවලි සේවාදායක DSCP. මේක DSCP ලා ඉස්සර කොටසෙන් අපි කතා කරා මතක ඇති නේ. ඉස්සර කොටසෙන් අපි කතා කරා නියමාවලි ගැන කතා කරා. මේක තමයි තියෙන්නේ. හරි, එහෙනම් අපි සේවාදායක වර්ග ටික පහලින් පහලට ලියාගෙන යමු. මේ තියෙන බඩු සතර සතර ස්ක්‍රීන් එකේ පේන්ට් එක ලියමු. පළවෙනි එක වෙබ් සේවාදායක, තැපැල් සේවාදායක, නිකුත් සේවාදායක, යෙදුම් සේවාදායක, විෂයනාම සේවාදායක, ගාතික සංප්‍රාප්ත විඤ්ඤාස සේවාව සේවාදායක. මම එකින් එක මේ සේවාදායක පරිගණක පැහැදිලි කරනවා. හරි. පටන් ගමු බාන්ඩියා ඉක්මනට.
හරි ඇතිනේද වෙලාව ගොඩක් වෙලා දුන්නා තියාගන්න මේ ඉමින් කියන්න කියන නිසා නේද මේ කියන්නේ වෙලාව අපි නම් ඊළඟට කතා කරමු වෙබ් සේවාදායක වෙබ් සේවාදායක හරිද නවන ගොඩක් කිවීම කරන්නේ නැත්නම් මේ සමහර බෑඩ් රිපෝට් එක ලියා ගන්න බැරි නිසා ඉක්ම මේ කියන්නේ කියන්නේ හරි වෙබ් සේවාදායක අපි හිතන පළවෙනි මේ කතා කරමු වෙබ් සේවාදායක මොකද වෙබ් සේවාදායක වෙබ් සේවාදායක කියලා කියන්නේ මේ ලෝකයේ පුතේ තියෙනවා වෙබ් පිටු අපි ඉවාල වෙබ් අඩවිය වලට යනවා කියලා කියන්නේ වෙබ් පිටු මේ වෙබ් පිටු ගබඩා කරගෙන සේවා ලාභී පරිගණක විදිහට ලබා දෙන්න පුළුවන් ඒ සේවාව ලබා දෙන්න පුළුවන් පරිගණක යන්ත්‍ර සේවාදායක යන්ත්‍රකට කියන්නේ වෙබ් සේවාදායක. එතකොට වෙබ් සේවාදායක මොකද කරන්නේ? හැමදෙස්සෙම වෙබ් පිටු ගබඩා කරගනිමින් සේවා ලාභී පරිගණක ඒවා බෙදා හරි වෙබ් පිටු ගබඩා කරගනිමින් සේවා ලාභී පරිගණක බෙදා හරි කරනවා මොකද මෙන්න මේ කියන වෙබ් සේව විසින් වෙබ් සේවාදායක අංග විසින් හරි ඊළඟ අපි ලියමු ලියන්න එකේ පළවෙනි මාතෘකාව මොකද්ද පළවෙනි මාතෘකාව වෙබ් සේවාදායක වෙබ් සර්වර් වෙබ් සර්වර් වෙබ් සර්වර් යන්න අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි වල අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි වල වෙබ් පිටු ගබඩා කරගනිමින් වෙබ් පිටු ගබඩා කරගනිමින් වෙබ් පිටු ගබඩා කරගනිමින් සයිට් කියන්න එම වෙබ් පිටු එම වෙබ් පිටු එම වෙබ් පිටු සේවා ලාභී පරිගණක වෙතට සේවා ලාභී පරිගණක වෙතට අවශ්‍ය පිට ලබා දෙන අවශ්‍ය පිට ලබා දෙන අවශ්‍ය පිට ලබා දෙන සේවාදායක යන්ත්‍ර සේවාදායක යන්ත්‍ර මෙලෙස හැඳින්වේ මෙලෙස හැඳින්වේ මෙලෙස හැඳින්වේ වෙබ් සේවාදායකයක් කියලා කියන්නේ මොකද ඒකට? වෙබ් සේවාදායකයක් කියලා කියන්නේ අන්තර්ජාලයේ ඇති වෙබ් පිටුවල
නේද අන්තර්ජාලයේ ඇති වෙබ් පිටු වල වෙබ් පිටු ගබඩා කරගනිමින් සේවාලාභී පරිගණකවලට අවශ්‍ය පිට ලබා දෙන යන්ත්‍ර මෙලෙස හැඳින්වේ. හරිනේ. එතකොට ඔන්නවා තමයි වෙබ් සේවාදායක කියලා කියන්නේ. ඊළඟට අපිට හම් වෙනවා ඊළඟ සේවාදායක වර්ගයේ තමයි ඊළඟ එක තැපැල් සේවාදායක. මේකත් අපි කතා කරානේ මේල් සර්වර්. මේල් සර්වර් කියලා කියන්නේ මොකක්ද? අපිට දැන් ඊමේල් පණිවිඩය යවනවා. විදුල් තැපැල් පණිවිඩ. අපි යවනවානේ. මෙන්න මේ තැපැල් පණිවිඩ යවද්දී ඒ තැපැල් පණිවිඩ ගබඩා කර තබාගෙන ඒවා අදාළ සේවාලාභී පරිගණක වෙතට ලබන දෙන සේවාදායකයන්ට වලට කියනවා මොනවාද තැපැල් සේවාදායක. ඒ කියන්නේ ඔන්න ඊමේල් එකක් යවුවට පස්සේ යවුවාම ඒක ඒ වෙලාවෙම එයා දකින්නේ නෑනේ නේද? එයා සමහරක් වෙලාවට ඔෆ්ලයින් ඉන්න පුළුවන් නේද? එයා හැමතිස්සම ඊමේල් බල බල ඉන්නේ නෑනේ. ඒතකොට ඒ වගේ වෙලාවට ඒක සර්වර් එක ගබඩා කරගන්න. ඒක අවශ්‍ය වෙලාවට තමයි ඒ කියන්නේ අර අදාළ ග්‍රාහකයා විසින් ඒ ඊමේල් පණිවිඩය බලන්න කියලා ඒ ඇප්ලිකේෂන් එක ඕපන් කරාම පස්සේ තමයි ඔන්න නොටිෆිකේෂන් එකකින් එයාට ඩේටා ඔන් කරාම පස්සේ තමයි පෙන්වන්නේ. එහෙනම් ඒක අපි දන්නවා යන විදිය නේද? SMTP මගින් සර්වර් එකට දානවා. ප්‍රොටෝකෝල් එක මගින් තමයි අදාළ සේවාලාභී පරිගණකයේ විතර ඒක ලබා දෙන්නේ. ඉතින් මෙන්න මේ සේවා තැපැල් සේවාදායක විසින් කරන්නේ මොකද්ද? අර තැපැල් පණිවිඩ ගබඩා කර තබාගෙන ඉන්න අවශ්‍ය විටදී මේවා ලබා දෙන එක තමයි කරන්නේ කවුරු විසින්ද? තැපැල් සේවාදායක පරිගණකයක් විසින්. හරි, දැන් මෙහෙම අන්තර්ජාලය හරහා යවන හෝ ලැබෙන විද්‍යුත් තැපැල් පණිවිඩ ගබඩා කර ගැනීමට ගබඩා කර ගැනීමට භාවිත කරන යන්ත්‍ර මෙලෙස හැඳින්වේ. තැපැල් සේවාදායක තමයි අපි කතා කරේ. ඊළඟට අපි කතා කරමු ඊළඟ කෙනා නියෝජන සේවාදායක. ප්‍රොක්සි සර්වර් නියෝජන සේවාදායක. අපි මේක ගැන කතා කරලා තියෙනවා ජාල සටහනේ මදිනකොට මතක ඇති. නියෝජන සේවාදායක ප්‍රොක්සි සර්වර් එකකින් කරන්නේ අපි දන්නවා දැන් අන්තර්ජාල සම්බන්ධතාවය අපිට ලැබෙන අන්තර්ජාල සම්බන්ධතාවය නිසි පරිදි කාර්යක්ෂම ප්‍රශස්ත අන්දමින් භාවිත කරොත් තමයි ඒක සමසේ විදිලා යන්නේ. දැන් හිතන්නකෝ අපිට තියෙනවා අන්තර්ජාල සම්බන්ධතාවයක් ගෙදරට එකම එක රවුටරයකින් අන්තර්ජාල සම්බන්ධතාවයක් ඔයාලට හදනවා කියලා කියද්දී හිතන්නකෝ. එතකොට මේ එන සම්බන්ධතාවය ඔයාගේ රවුටරයක් එතන ඔයාගේ ඉතාලි අයියා කයිලා නේපාල් දේවය එතකොට පාවිච්චි කරනවා. එතකොට අපි හිතමුකෝ එක්කෙනෙක් වැඩිපුර මේ අන්තර්ජාල සම්බන්ධතාවය භාවිත කරගන්න ඔයාට හම්බෙන ප්‍රමාණය අඩු වෙනවා. සාමාන්‍ය දැන් විදිහට නියන්නේ දෙක. එතකොට අර එක්කෙනෙක් වැඩිපුර පාවිච්චි කරා පස්සේ අපිට 100 Mbps හම් වෙනවා. තප්පරයකට මෙගාබිට්ස් 100ක් හම් වෙනවා. ඒ 100න් 80ක් එක්කෙනෙක් පාවිච්චි කරොත් එහෙම ඉතුරු දුන්නා කර දෙන ආකාරය වෙදී යන්නේ 20ක්.
ඒක පැහැදිලිද? ඒක ඔයාට ස්පීඩ් එක අඩු වෙනවා. ඒක ගෙදරකදී නම් ප්‍රශ්නයක් නෑ. ඔය එකක් පවත්තන්න කියලා එයාට ඒ පාවිච්චි කරන්න කියලා කියලා ඒක මුළු සම්පූර්ණයෙන්ම පස් කරගන්න පුළුවන්. ගැටුමක් ඇති නොකර ගනිමි. හැබැයි ආයතනයේ ඉඳන් ආයතනයේ ආයතන සේවකයෝ 100,000ක් දරිද්‍රයි. තුරු ඒ සේවකයන්ට කොහොමද අපි මේ අන්තර්ජාල සම්බන්ධතාවය ප්‍රසස්වන්තයෙන් බෙදලා දෙන්නේ? කොහොමද බෙදන්නේ? මෙන්න මේ බෙදීම සඳහා තමයි අපිට වැදගත් වෙන්නේ. මොකක්ද? ඔය කියන නියෝජන සේවා දායක අපි ප්‍රොක්සි සර්වර් එකක් දැම්මට පස්සේ මේ ආයතනයේ සේවකයෝ 100ක් ඉන්නවා නම් 100ම දැන් අන්තර්ජාල පරිභෝජනයේ පාවිච්චි කරනවා නම් අපිට එන්නේ 100 Mbps නම් තප්පරයකට අපි 100යි නම් ඒ 100 අර 100 දෙනා අතර සමසේ බෙදා ගැනීම පාවිච්චි කරනවාද නියෝජන සේවා දායක මේ නියෝජන සේවා දායකින් තමයි අපේ අන්තර්ජාල සම්බන්ධතාවයේ කාර්යක්ෂමව ප්‍රශස්තාර්ථනේ සමසේ බෙදා හැදී නොකට තමයි මේ නියෝජන සේවාදායක කියන ඒවා අපි අන්තර්ජාලය තුළ භාවිතයට ගනින් වෙන්නේ මේලා මෙන්න මේම නියෝජන සේවාදායක ප්‍රොක්සි සර්වර් ප්‍රොක්සි සර්වර් යන්නේ මෙම මෙමගින් 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 පරිගණක ජාලයක් තුල පරිගණක ජාලයක් තුල අන්තර්ජාල සම්බන්ධතාවය අන්තර්ජාල සම්බන්ධතාවය සහ දත්ත සම්ප්‍රේෂණය සහ දත්ත සම්ප්‍රේෂණය සහ දත්ත සම්ප්‍රේෂණය සෑම උපාංගයකටම සෑම උපාංගයකටම සෑම උපාංගයකටම සමසේ බෙදී යන අයුරින් සමසේ බෙදී යන අයුරින් සමසේ බෙදී යන අයුරින් කාර්යක්ෂමව කාර්යක්ෂමව සම්බන්ධතාවය ඵලදායීව බෙදා ගැනීම සම්බන්ධතාවය ඵලදායීව බෙදා ගැනීම සම්බන්ධතාවය ඵලදායීව බෙදා ගැනීම මෙම සේවාදායකය මගින් සිදු කරයි මෙම සේවාදායකය මගින් සිදු කරයි ඊළඟට කතා කරමු අපි යෙදුම් සේවාදායක ඇප්ලිකේෂන් සර්වර් මේකත් ඔයාලා දන්නවා නේද ඇප්ලිකේෂන් සර්වර් යෙදුම් සර්වර් සේවාදායක මොකද කරන්නේ යෙදුම් මෘදුකාංග ගබඩා කර තබා ගනිමු හරිද යෙදුම් මෘදුකාංග ගබඩා කර ගනිමින් ඒ යෙදුම් මෘදුකාංග වල සේවාව අනිකුත් සේවා ලාභී පරිගණකවලට ලබා දෙන්නේ
මෙන්න මේ යෙදුම් සේවාදායක විසින් ඇප්ලිකේෂන් සර්වර්ස් වලින් කරන්නේ මොකද්ද? ඒකට යෙදුම් මෘදුකාංග ගබඩා කරගනිමින් යෙදුම් මෘදුකාංගවල ක්‍රියාකාරීත්වය අනෙකුත් පරිගණක පද්ධති සේවාලාභී පරිගණක විතර බෙදා හැදින් කරන්නේ කොහොමද? මෙන්න මේ යෙදුම් සේවාදායක විසින්. ඒක අපිට ගොඩක් වැදගත් වෙනවා කම්පියුටර් ගේමින් වලට නේද? ගේමින් වලට සර්වර් එක මෘදුකාංගේ ගබඩා කරලා අනිත් අය අතර බෙදාගෙන ඒවා ෂෙයා කරගෙන ඉන්ටර්න් ගේම් එකක් ප්ලේ කරනවා වල දැකලා ඇත. ඊට අමතරව ඔය විවිධ වර්ගයේ මෘදුකාංග දැන් උදාහරණයක් ඔය ඇප්ස් එහෙම WPS Office මේ වගේ ඇප්ස් එහෙම ගත්තාම ඔන්ලයින් ගොඩක් වෙලාවට වැඩ කරනවා නේද? ඒතකොට මේ ඔන්ලයින් ඇප්ස් වගේ දේවල් වලට ඉතාමත් වැදගත් වෙනවා මේ යෙදුම් සේවා දායක කියන එක. ඒතකොට සර්වර් එක තමයි මේ මෘදුකාංගේ ගබඩා කරලා තියෙන්නේ. අපි ඒක ඉන්ටර්ෆේස් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඒකට අර සර්වර් එකට ලොග් වෙලා අපි වැඩ කටයුතු කරගෙන අපි කම්පියුටරේට කිසිම මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කරන්න නැතුව ඒක සේවාව විතරක් ලබා ගන්නවා නම් අපි ඒවට කියනවා යෙදුම් සේවා දායක කියලා. කියන්නේ යටින් මෙන්න මෙහෙම යෙදුම් මෘදුකාංග ගබඩා කර තබා ගනිමින් යෙදුම් මෘදුකාංග ගබඩා කර තබා ගනිමින් යෙදුම් මෘදුකාංග ගබඩා කර තබා ගනිමින් ඒවායෙහි ක්‍රියාකාරීත්වය සේවා ලාභී පරිගණක වෙත ලබා දෙන සේවාදායකයන්ට ලබා දෙන සේවාදායකයන්ට මෙලෙස හැඳින්වේ. හරි, ඊළඟ එක ලියන්න විෂය නාම සේවාදායක. ඩොමේන් නේම් සර්ව්. විෂය නාම සේවාදායක. විෂය නාම සේවාදායක. ඩොමේන් නේම් සර්ව්. විෂය නාම සේවාදායක. විෂය නාම සේවාදායක කියලා කියන්නේ ඩොමේන් නේම් සර්වර්ස් කියලා කියන්නේ දැන් අපි හිතන්න අපි මෙන්න මෙහෙම සේවා ලාභී පරිගණකයකට ඉඳන් සේවා දායක පරිගණකයකට ඉල්ලීමක් කරනවා මට ලංකාවේ දිගම ගව දෙන්න කියලා. හැබැයි ඒක මොකක් හරි වෙබ්සයිට් එකක් හරි වෙබ්සයිට් එකක් හරි සොයා දෙන්න අපි ඉල්ලීමක් කරනකොට ඒ ඉල්ලීම අපි මේ කියන අතුරු වලින් මේක ඉන්සර්ට් වෙන්න බෑ. ඒ සඳහා මේ සර්වර්ස් වලට යන්න ඕනේ ඒ බිග් බඩල් වලට අනන්‍ය වෙච්ච ලිපි ලකුණු දෙකක් තිබෙනවා. IP ලිපිණ කියලා අපි හඳුනගෙන තියෙනවා. මේ IP ලිපිණ වලින් තමයි ඒවා හොයාගන්නේ. කියන්නේ බඩල් කියන බිටු හැම එකම IP ලිපිණ කියලා තිබෙනවා. මේ IP ලිපිණ වලින් තමයි අන්තර්ජාලය ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න. පරිගණකයේ තේරුම් ගන්න බැරි මේ අක්ෂර කියන ඒවා ඒවා යා තේරුම් ගන්න. මේ IP ලිපිණ වලින් පිළිපැදුම් වලින්. එතකොට මේ IP ලිපිණ වලට දැන් අපි හොයනු ලබන වචනයක යම් කිසි URL එකක් ඔය IP ලිපිණ සර් මේ ඇඩ්‍රස් එකකට අපි කියන URL එකක්. මේ URL එකට අදාළ IP ලිපිණේ බවට පරිවර්තනය කරලා තිබෙනවා. භාවිතා කරන සේවාදායකයන් කට කියනවා DNS domain name. එයා මොකද කරන්නේ MDS? අපි මොනාරි එකක් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා ටයිප් කරගා ඒක ඉක්මනට කන්වර්ට් කරගන්නවා. මොකක් බවටද IP එකට අදාළව වෙබ්සයිට් වලට IP ලිපිණයක් එක්කෝ කවුද කරන්නේ ඩොමේන් නේම් සර්වර් තොර සර්ච් එන්ජින් එකකින් එන රිසල්ට් එක අද සර්ච් එන්ජින් එකේ එනවා නේද
හයිපලින්ක්ස් ගොඩක්. මේ හයිපලින්ක් එකක් උඩ ක්ලික් කරාට ඒකට අදාළ වෙන DNS කෝල් වෙනවා. ඒතකොට DNS මොකද කරන්නේ? ඒ URL එකට අදාළ IP රිපිනේ සාද. ඒතකොට මේ IP රිපිනේ අඩංගු සර්වර් එකට තමයි රික්වෙස්ට් කියන්නේ. වෙබ් සර්වර් එකට තමයි ඒ ඉල්ලීම. ඒතකොට මේ ඒකට අදාළ ආයෙත් අපි ලබන අර HTTP නියමාවලිය වගේ HTML දත්ත ප්‍රවාහයක් විදිහට අපිට කියනවා. වැදේනේ. URL එකට ටයිප් කරලා ඉල්ලපුවම ඒක අදාළ සර්වර් එකට යාවා. ඒ සර්වර් එකට යන්නේ URL එක IP එකකින් නම් බලන්න පුළුවන්. ඒතකොට මේ URL IP එකකින් බලන පරිවර්තනය තමයි කවුද ඉන්නේ? DNS ඉන්නේ. Domain name server ඉන්නේ. හරි. දැන් අපි ඒකත් ලියමු. URL ලිපිනයක් URL ලිපිනයක් IP ලිපිනයක් බවට පරිවර්තනය කිරීම සඳහා URL ලිපිනයක් IP ලිපිනයක් බවට පරිවර්තනය කිරීම සඳහා URL ලිපිනයක් IP ලිපිනයක් බවට පරිවර්තනය කිරීම සඳහා මෙම සේවාදායකයන්ට වැදගත් වේ. මෙම සේවාදායකයන්ට වැදගත් වේ. හරි. අවසානික අපිට තියෙන්නේ අවසානික ගතික සංග්‍රාහක වින්‍යාස නියමාවලි සේවාදායක. මේක ගැන අපි ඉස්සෙල්ලත් කතා කරා DSCP නියමාවලිය ගැන. එතකොට මේ නීතිමාලාව නියමාවලිය වගේම DSCP ප්‍රොටෝකෝල් එක වගේම ඒක අඩංගු කරපු සර්වර් එකකුත් තියෙනවා. මේ සර්වර් එකෙන් තමයි පුතේ අපිට ඔය වැඩේ කරලා දෙන්නේ. මොකද්ද වැඩේ? අපි දන්නවා මොකද්ද වැඩේ? එයා විසින් කරන්නේ ගතික වශයෙන් IP ලිපින පවරා දෙනවා. එතකොට අපි අර subnet mask දදා prefix දදා ඉදීම ගණන් හදන්න දෙයක් නැහැ. මෙයා මොකද වෙන්නේ? සල්ප්‍රියව අපිට IP ලිපිනය ආශ්‍රිතව IP ලිපින යාලක pool එකක් තියෙනවා. ලොකු තටාකයක් තියෙනවා. ඒ his IP ලිපිනයක් අපි computer හෝ phone එකේ data on කරපු විගසම ඒ IP ලිපිනයෙන් එකක් ඔයාගේ පරිගණකයට assign කිරීම තමයි සිදු කරන්නේ. හද assign කිරීම සිදු කරන එක සංක්‍රියව වෙන වැඩක්. එහෙනම් අපි ඒකට කියනවා සංක්‍රියව IP ලිපින ලබා දෙන නියමාවලිය තමයි සේවාදායකයන් වෙනම මොකද ගතික සංග්‍රාහක වියනාස නියමාවලි සේවාදායක කියන්න හයවෙනි අවසාන මාතෘකාව ගතික සංග්‍රාහක වින්‍යාස නියමාවලි සේවාදායක ගතික සංග්‍රාහක වින්‍යාස නියමාවලි සේවාදායක Dynamic Host Configuration Protocol DHCP Server. DHCP Server. ඒ අර්ථය යන්න මෙමගින් අන්තර්ජාලයට සම්බන්ධ වන උපාංග සඳහා අන්තර්ජාලයට සම්බන්ධ වන උපාංග සඳහා අන්තර්ජාලයට සම්බන්ධ වන උපාංග සඳහා සංක්‍රීයව IP ලිපින ලබා දෙයි. සංක්‍රීයව IP ලිපින ලබා දෙයි. සංක්‍රීයව IP ලිපින ලබා දෙයි. අන්තර්ජාලයට සම්බන්ධ සර්වරියව IP ලිපින ලබා දෙයි. හරි. එතකොට මම අද කතා කරනවා කිව්වේ සර්වර්ස් ගැන විතරයි. එහෙනම් මුලින්ම මම අවසන් කරනවා පොඩි කොටසක් කතා කරන්නේ. ඊළඟ දවසේ අපි අන්තර්ජාලය විජාලයකට පැත්තේ ගිහුවා.
ප්‍රහාර ගැන සාකච්ඡා කරමු. එහෙනම් අද මම මෙතන නවත්වන්න තමයි හිතන්නේ. සර්විස් ටික අපි කතා කරා, සේවාදායක කොහොමද පාඩම්.